හිරුගෙ පළමු කිරණ මෙන් රන්වන් බුද්ධි තෙමත් සමකට Leave a Aish Kaha Face Cream. දැන් මෙතන ඉන්නේ පොලිෂ් නිලධාරි. දැන් ඔබේ පෞරුෂය කියලා කියන්නේ මේ සැර පරුෂ බව පමණක් නෙවෙයි. ඔබ වර්ධනය කරගත යුත්තේ ආකර්ෂණීය පෞරුෂයක්. ආකර්ෂණීය පෞරුෂය. අනේ ආකර්ෂණීය පෞරුෂය ක්‍රමානුකූලව සංවර්ධනය කරන්නට යාමේදී ඉතාමත්ම වැදගත් වන කාරණාව තමයි පෙර දවසේ ඔබ නිදාගෙන ගිහිල්ලා නිින්ද යාමට පෙර ඔබේ සිතට එන අවසාන සිතුවි. මල්ල පොඩකින් මේ පොඩකින් ඈ පොඩේ පොඩකින් දැන් ඒ අවසාන සිතුවිල්ලට අනුව පසුදා අවදි වන තුරුම ඔබගේ මොළයෙන් චිත්ත තරංග පිට කරනවා. චිත්ත තරංග දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු මේ පිළිකුල් භාවනාව කරන කෙනෙක් එයා පිළිකුල් භාවනා කළා නිදාගත්තට පස්සේ ඒ අවදි වෙනකොට එයාගේ හිතට එන්නේ ඔක්කොම මේ පිළිකුල සහ දුක් පිළිකුල සහ දුක් හරි දැන් හැමෝම හොඳට සාවධානව ඇස්තික පියාගෙන කල්පනා කරන්න ඊ රාත්‍රියේ ඔබ නිින්දට යනකොට ඔබේ සිතට ආපු ඒ අවසාන සිතුවිල්ල මොකක්ද කියලා ඈ හොඳට ඇස්තික පියාගෙන කල්පනා කරන්න ඇස්තික පියාගෙන චන්දනේ ඔබ දන්නවද කවුද කියලා මට දැකලා නම් පුරුදු කවුද මම අයියකෝ අර පෞෂ වර්ධනේ මොකද වර්ධනේ කියලා දේශනා දෙන්නේ ආ ඕ ඉමිලා නම් මොකද බබ අපට තියෙන ජොබ් එක මේ වගේ දේශනා දෙන්නත් දන්නේ අපි ඔබඳව ගන්න මොකද බම් මේම දේශනා දෙන්නේ දැන් එස් අරි ආ හොඳට එස් අරි හොඳට ආ දැන් ඔබට මතක් වෙලා ඇති ඊ රාත්‍රියේ නිින්ද යාමට පෙර ඔබේ සිතට ආපු අවසාන සිතුවිල්ල දැන් ඒ සිතුවිල්ලේ ධනාත්මක භාවයුක්ත තමයි ඔබගේ අද දවසේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ එනිසා ඔබ විසින් කළ යුතු හොඳම භාවනාව තමයි සාර්ථකත්වයේ භාවනාව සාර්ථකත්වයේ භාවනාව ඇයි අමර බඳු මහත්තයා ඉන්නවද ඇයි මොකද වෙන්න ඕනේ මට මහත්තයා ටිකක් හම්බෙන්න ඕනේ මහත්තයා හම්බෙන්න පුළුවන්ද එහෙම එක එක මිනිස්සයාට ඕනි ඕනේ වලට මහත්තයා හම්බෙන්න බෑ महत्व हम बिना कालीन दिन दागने वेला वक्यम व्यंकर कर मे मे मटो मगुल को वेला महत्व इन एंडकिन एलियट एहना महत्व करुणा पाउनो दी एपोइमेंट नो डाइनोसर के कावा बुधलाल महत्व हम बेंड दें डब्बे डाइनोसर या को मुंता हम गल्यू के लिए
මොකටද කිර කෑ ගහන්නේ නෑ මේ මුදලාලි හම්බෙන්නලු එහෙම ඉතින් අපොයින්ට්මන්ට් නැතුව මේ මේ පාර යන මේ හැම සතාට සර්පයාට මේ කද්දරෙන්න දෙන්න බෑනේ මොන්නේ මනුස්සර එන්න කියනවා ඕක කෝල් එකත් අරගෙන හිමීට පිටපාරෙන් මාරු වෙන්න හදන ඕම ඉන්න මං තාත්තට එන්න කියන්නම් නෑ නෑ ඕනේ නෑ මම කතා කරගන්නම්කෝ ආ මුදලාලි මහත්තයා ඔව් මේ මං ආ ආ හරි මම දෙන්න යන්න හරි හරි අන්නේ වජුරුන මිනිස්සු පන්නන්නේ මෙන්න එන කාට එන්න දෙන්න හොඳ නැහැ මොකද බම් මේ ගෙදෙට එන මිනිස්සුට ඔහොම කෑ ගහන්නේ ලොකු නෝනා මට පුළුවන් මිනිස්සෙක් මෙහෙම ඇවිදගෙන එනකොට මේ එන්නේ මිනිස්සෙක්ද එහෙම නැත්නම් සතෙක්ද කියලා ඈතදී මන් අඳුරගන්න දැන් ඒකට ඔයා කියන්නේ ආවේ සතෙක් කියලාද ඇයි දැක්කේ නැද්ද උගේ මූණේ තිබ්බ කුරුමානම් ගතිය මට නම් ලොකු නෝන ඔකව සැකයි මේ මම කොහොටද ගිහිල්ලා බලලා එන්නද මටත් සැකයි මේ දුව දැන් නම් ඔයාලගේ තාත්තගේ වැඩ ගැන මට අල්ලන්නෙම නැහැ අපි කොහොකටද කියමුද ටිකිරට බලලා එන්න කියලා මොකද හිතන්නේ කවුරුරි ගියොත් නම් හොඳයි ඉතින් මේ ආගිල්ල මොනවා කරන්නද එහෙම කතා කරන්න එපා චූටි නෝනා මට සරපොඳුර ගන්නා වගේම හොඳට මිනිස්සුත් අඳුර ගන්න පුළුවන්. ඌ මෙහෙට ආවේ නම් හොඳකට නෙවෙයි. ආ. දැන් නේ මතක් වුනේ මේ ළඟදි දවසක තාත්තා හීනෙන් කෑ ගැහුවානේ. බෝට්ටුව ගිලිනෝ බෝට්ටුව ගිලිනෝ කියලා. සුවර් එකට උඹලකට ගේන බෝට්ටුව ගිලිනව දකින්න. ඉතින් බෝට්ටුව කුඹලකට ගෙනල්ලා ගිලුණාම බය වෙන්නේ මොකටද? ඔය හොර බඩු මොන හරි ගෙනවොත් නේ බය වෙන්නේ. ටිකිරෝ උඹ ගිහිල්ලා එනම් බලලා වරෙන්කු පොඩ්ඩක් දැන් ගිහලා බලනවා පොඩ්ඩක් අනිවාර්යෙන් අනිවාර්යෙන්ම යනවා එක්කවද මම එහෙම නැත්නම් අද ඌ නැත්නම් මුදලාලි මට යන්න වෙයිද නැහැ තුන්දෙනාම බේරග No cubes. Bonchi no cube එක අපි දෙන්නම දෙනු. එළවලු රසවත් කරයි. හරිම රසයි. අක්කේ අලුත් යාළුවෝ නව ලයිෆ් බොයි හෑන්ඩ් සැනිටයිසර් හොඳම ආරක්ෂාව අතේ තියෙන ගානට පේනවද එහෙනම් බලන්න බලාගන්නilla ඇයි ඇයි හිතුවද මේක පොලිසිය තියෙන CCTV කැමරාවක් කියලා මේක පේන්නේ මේ අංජලම් බලන කපුවන්ට විතරයි අම්මේ වාඩි වෙන්නකෝ පේනවද කියලා බැලුවේ අංජලම් එහෙම බලන්න බෑ කියනක තේරෙන්නේ නැද්ද අනේ සමා වෙලා බලන්න කපු මහත්තයා මේ නංගි කීපින්ද බලන්න තාම හරියට පේන්නේ නැහැ නංගි කීපු හාදයක් අනේ හොඳට බලන්න අන්න පෙන්නුම් කරනවා ඔන්න දැන් අහගනින්න මං කියන්නම් අලගිය මුලගිය කියන් සේරම හා ඕම ඉහළ තැනක ඉන්නේ. හිම කඳු තියන වටේම. ඈ යකෝ. මොහොත් ඉතාලි ගියාද එතකොට? අපු මහත්තයා අපේ කොල්ලා ඉන්නවද ළඟ? ටිකක් උස කඩවසම් මිලන්දාරියෙකුත් ඉන්නවා. තව එච්චර උස නැති හාදිකුත් ඉන්නවා. හේ ඒ තමයි චන්දන. මිනිහා ඉන්නේ තනියම නෙවෙයි. බලට පේන්නේ දෙන්නම හොඳින් ඉන්නවා දුරකතන පහසුකම් තියෙන පළාතක් නෙවෙයි බව පෙන්වන්න කරා ඒක තමයි එනන් ටෙලිෆෝන් කෙරුවේ නැත්තේ අනේ මට නම් ඔව විශ්වාස නැහැ මොකද්ද බං කපු මහත්තයා මොන බලන් කීප කතාව අංජනම් වලින් බලලා කොහොමද අනේ ඒ පළාතේ දුරකතන පහසුකම් නැහැ කියලා කියන්නේ අනිත් එක මේ වගේ ඔය ටෙලිෆෝන් වයර් ලයිට් වයර් එහෙ රටවල් වල උඩින් යන්නේ නැහැලු මම යනවා මම ගන්න දුන්නේ නැ දෙයියෝ කොහොමවත් මගරත් තමයි ගහලා යන්නේ මේව සෙල්ලම් වැඩ නෙවෙයි එක එකන කට කැඩිට කතා කින් තැන් වල දෙයියෝ වැඩ ඉන්නවද පුතා මේ
ඊතලයක් ඉලක්කයට යවන්නේ කොහොමද? මේ ඊතලේ අරන් දුන්නෙන් කියලා විදිනව. අන්න හරි පුතා. ඊතලේ අරගෙන දුන්නෙන් කියලා ඊට පස්සේ මොකද කරන්නේ? පස්සට අදිනව. අන්න හරි පුතා. That's right. That's right. හා? දැන් ඊතලේ අරගෙන දුන්නෙන් තියලා ආපස්සට ඇදලා තමයි ඒක ඉලක්කයට යවන්නේ පුතා. අන්නේ වගේ දැන් ඕලගේ ජීවිතත් යම්කිසි විදිහකට මේ සාර්ථක කරගන්නට යනකොට ඒකට අසීරුතා මැද්දේ ඔගොල්ලෝ උත්සාහ දරනකොට කවුරු හරි ඒක ආපස්සට අදිනවා නම් අනේ කිතේරෙන්නේ ඔගොල්ලෝ දැන් මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නට සූදානම් වෙලයි කියන එක. ඒ වගේම පුතා දැන් ඔයාලා මේ පවරපු රස්සාව කරනකොට ඔයාලගේ හිත ආපස්සට අදින්න පුළුවන්. හැබැයි එහෙම ආපස්සට අදිනවා නම් ඒක තමයි පුතා ඔයාලා ශ්‍රේෂ්ඨත්වයට පත් වීමේ පළමු අදියර. අනේ ඒක හොඳට හිතේ තියාගන්න. හරි සර්. අපි එහෙම කරන්න. සමේ. අපි මොනවද කරන්න ඕන? දැන් මේ අපේ කුමාර කියපු විදිහට ඔයාලා දෙන්නටම හොඳට වෙලඳන් කරන්න පුළුවන් නේද? ඈ? අනේ මන්ද සර්. අපි ඉතින් මේ අදමයි ඉස්සරලාම කලේ. අන්න පුතා. දැන් අදම තමයි ඒ හැකියාවන් එළියට ආවේ. දැන් පුතා ඔගොල්ලන්ගේ හිත ඇතුලේ එහෙම හැකියාවක් ලක්ෂ ගණන් සමහර විට කෝටි ගණන් නිදන්ගත වෙලා තියෙන්න පුළුවන්. පුතා ඒව නිදන්ගත වෙලා තිබුණට ඒව හොයාගන්න එක තමයි අමාරු. දැන් පුතා මට පුළුවන් ඒව ඔක්කොම හොයාගන්න. සර් දැන් අපිව මොනවා හරි වෙලඳාම් කරන්නද දාන්නේ? නෑ පුතා. පුතාලට වෙලඳාම් කරන්න දෙයක් නෑ. පුතාලට තියෙන්නේ ඔය වෙලෙන්දෝ බිස්නස් කාර්ය ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ගේ වෙළඳාම් බිස්නස් ඒව වැඩි දියුණු කරගන්න සපුමන් සූර්ය බණ්ඩාරගේ දේශනවලට සවන් දුන්නොත් පුළුවන් කියන එක ඉතාමත්ම සූක්ෂමව සමාජගත කරන එක. අපි දෙන්නට සූක්ෂම කරන්න තමයි තීරණය නැත්තේ. ඒක පුතා මම කියලා දෙන්න. ඈ දැන් ඔයාලා වැඩේට කැමතිද? මේ එන හැම කෙනෙක්ගෙම ඔයාලට කොපිස් එකක් හම්බ වෙනවා. අපි කැමතිමු නේද මචං? ඔව් අපි කැමතිමු. පුතා මම ඊළඟ අදියරේදී පැහැදිලි කරලා දෙන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. හරි. දැන් පුතාලා කුමාරත් එක්ක ඔයාලගේ කාමරේට යන්න. මේ පුතාල දෙන්නව එයාලගේ කාමරෙට එක්කයි යන්න. හොඳයි සර්. යන්න.
මොකද්ද මේ භාවනාව? මාත් පන්සලේ පොය දවසට එහෙමනම් භාවනා කරලා තියෙනවා. ඒත් මෙහෙම මේ ලයිව් ජැකට් එකක් දාගෙන භාවනා කරන මම මේ දැක්කමයි. තව ජැකට් එකක් කියලාලා තියෙනවා. ඒ දෙක අපි දෙන්න රෙන්නේ නැති. ඒත් බං. පෙරස්තව ගොඩ බිමෙන්දම් කරන එක. සමහර විට මේ මේ අයියා මේ මොහොතේ මාළු අහුවෙන්නේ නැති දීවරයෝ ඉන්න. උන්ව හොයාගෙන මොහොතේ ගිහිල්ලා සපුමල් සර්ගේ දේශනා ගැන කියන කෙනෙක් වෙන්න ඇති. ආ නේද? යකෝ උඹලා දෙන්නට පේන්නේ නැද්ද යකෝ මම මෙතන භාවනාවක් කරනවා? තොපි දෙන්න ඔය වගේ කට කට කාද්දි මං කොහොමද යකෝ මගේ භාවනාව කරන් යන්නේ? ආ? අනේ සමාවෙන්නයි. අපි මේ මෙහෙට අලුත් ඒකයි. අනේ අයිය මොකද්ද ඔය භාවනාව? මේකට කියන්නේ සීමෙටේෂන්. ඈ? දැන් සිංහලෙන් කියනවා නම් මුහුදු භාවනාව. අපේ මේ සපුමල් සූර්ය බණ්ඩාර සර්ට තමයි ඒකේ පේටන් එක තියෙන්නේ. දැන් මෙහෙම ලයිෆ් ජැකට් එකක් දාගෙන භාවනා කරනකොට ටික වේලාවක් යනකොට අපිට දැනෙන්න ගන්නවා අපි ඉන්නේ මහ මුහුද ඇතුලේ කියලා. ඊට පස්සේ මේ මුහුදට තියෙන බය නැති වෙනවා. ඇයි දැන් අපි මේ මොහොතේ තියෙන බය නැති කර ගන්න ඕනේ? ඔව්. ඒක මගේ ජොබ් එකට අදාළයිනේ. ඒකනේ. අනේ මේ නොදන්නකමට අහන්නේ. අයියා මාළු වල්ලනවද? මේ අපේ සපුමල් සර්ගේ මේ එහෙම මාළු වල්ලන ඩිපාර්ට්මන්ට් එකකුත් තියෙනවද? දැන් මේ මොහොතේ තියෙන්නේ මත්ස සම්පති විතරක් නෙවෙයිනේ. තව ගොඩාක් සම්පත් ඒක ඇතුලේ තියෙනවනේ. උඹලා දෙන්නට ටිකෙන් ටික මගේ තැන්ට ආව මේව දැනගන්න ලැබෙයි. ඒ අඩෝ මේ මේ මං උඹව කොහෙද දැකලා තියෙනවා? ඔබ රත්නපුරේ දම්මා නෑ?